ගන්න පුංචි ඔයාලට ලස්සන ගනිතය පාඩුමක් කරගෙන තමයි අදමම ආව අපි ඉස්සලාම පුංචි කතන්දරයක් කහනවා මේ කතදරේ ඉන්නවා ඔයාල වගේ පුංචි ලස්සන යාලුවෙක් මේ යාලුවා දුවපුතේ අගෙනම සුමල් මේ සුමල් යාග අම්මයි තාත්තයි එක්ක ඔන්න යනවා එයාගේ අත්තම්මයි සීයි බලන්න ඒ ගිය වෙලාවක පුංචි සුමල් දකිනවදුවේපුතේ ලස්සන පින්තූරයක් අත්තම්මලාගේ ගෙදර බිත්තියේ එල්ලලා තියෙනවා. ඉති මේ අට හරි ආසයි මේ පින්තූරේ අතට අරගෙන බලන්න. සුමල්මොකද කරන්නේ ඔන්න පින්තූරේ අතට අරගන්න කියලා අත උත්සනවා. හැබැයි සුමල් පුංචි වැඩී එයාට, තූරේ අරගන්න තරංයා උසනැහැ ඉතින් සුමල්මොකද කරන්නේ පුංචි බංකුවක් බිමින් තියලා අර පින්තෝරය අතට අරගෙන මේ පින්තූරය ලස්සන බලලා ආයමත් සැරයක් එල්ලලා තිබ්බා ඉතිං ඔන්න දේපුතේ ඊළඟ අවුරුද්දෙත් සුමල් මේ විදිහටම අත්තම්මයි සීයයි බලන්න ගමේ යනවා ගියවෙලා වෙත් මේ පින්තූර දැක්කහම සුමල්ට ආයමත් හිතනවානමට ආයමත් මේ පින්තූරෙ බලන්න ඇත්නම් කියලා. එයාමකද කරන්නේ ඔන්න ගියසරේ වගේම පින්තූර ගන්න අතු උස්සනවා ආ! මනවාවෙලා තියෙන්න ඇත්ද. ඕ දුවපුතේ! සුමල් චුට්ටක් උස්සගිහින්. ගියසරේ ගන්න බැරිවෙච්චින් මීසරේයාට බංකුවක් නැතුව ඇරගන්න ඔන්න පුළුවන් වනා. දැන් සුමල්ට මේක හරි ප්‍රශ්නයක්. සුමල් කල්පනා කරලා සීයගෙන් අහනව ඇයි මෙහෙම වනේ කියලා. ඔන්න සීය සුමල්ට කියලා දෙනවදුවේ පුතේ. එහෙම තමයි පුතේ කාලය ගත වෙනවා කාලය ගත වෙනකොට අපි ටික ටික ලොකු වෙනවා කියලා. ඔන්න එහෙම නම්, දැන් අද මගේ පාඩමට මම මේ කතන්දරේ කිවවෙේ ඇයි කියලදන්න වදෝගොල්ලෝ!" ඌ දුවේපුතේ. අද මම මේ කතන්දරේ ඔයාලට කිව්වේ. අපේ පාඩමත් එෙක්ක මේ කතන්දරේ සම්බන්ධයි. ඔන්න බලමුුව අපේ පාඩමම කක්ති කියලා. ආ! ඔන්න කාලය තමයි අපේ, ාඩම අපි බලමු කාලයේ ගත වෙන හැටි අපේ දවස ගෙවෙන හැටි ඔන්න බලන්නු ෑලවගේ තවත් පුංචියාලුවත් ඉන්නවා. මේ තමයි අපි දවසේ කරන වැඩ බලන්න උදේපාන්දර නැගිටිනවා. අපි පිරිසිදුවෙනවා කෑමබීම ගන්නවා. නේද ඊට පස්සේ අපි ව්‍යයාම් කරනවා පාසල් යනවා. අකුරු ලියනවා පඩම් වැඩ කටයුතු කරනවා. ඔන්න දවස ගතවෙලා රෑවෙනවා අපි හැමෝම නිින්ගට යනවා. ඉර නැගීම සහ ඉර බැසීම මත අපේ දවස ගත වෙනවනේද. ඔන්න බලමු කොහෙමනං අපි කියනවා පුතේ දවස් ගත වෙනකොට සතියක් ගත වනා කියලා. ඔොහොමද සතියක් ගතවෙන්නේ දවස දවස ගෙවි ලගිහෙන්. ඔන්න අපි සතියක් ගත කරනවා. දැන්දුවලපුතාල දන්නවද සතියකට දවස් කීයක් තියෙනවද කියලා. අතු බලමුදුවේ පුතේ සතියකට දවස් කීයක් තියෙනවාද කියලා. ඔන්න සතිය දවස් අනු පෙලිවෙලෙන් අපි කියන්නයි මේ යන්නේ. පලවිනි දවස සඳුදා. දෙවෙනි දවස අඟහරුවාද. වෙනි දවස බදාඩා. හතරවෙනි දවස බ්‍රහස්පතින්ඩා. පස්වෙනි දවස සිකුරාදා හයවෙනි දවස සෙනසුරාදා. හටවෙනි දවස ඉරිදා. ඔන්න දවස් හතා පිදැන් දන්නවා. මේ බලන්න මේ මොකක්ද ඔන්න තියෙනවා පුතේ සඳුදාසිට සිකුරාදා දක්වා දවස් පහක්. මේ දවස් පහේ අපි මොකද කරන්නේ. අපි පාසල් යනවනේ ද අපි අධ්‍යාපන කටයුතු සඳහා පාසල් යනව මේ සතිය දවස් පහේ සෙනසුරාදයිරි දනං අපිට පාසල් නිවාඩු. මේ බලන්න මේ විදිහටාපී සතිකිහිපයක් ගත කරලා ඊළඟට අපි කියනවා ඔන්න මාසයක් ගත වුනා කියලා. මේ බලන්න දුවේ පුතේ අපි දැවම්. දවස් හතානු පිළිවෙලින් කියන්න දන්නවා. හිළඟට අපි මේ විදිහට සති ගත කරලා මාසයක් ගත වුණහම මෙන්න මේ විදිහට අපි මාස කියයක් ගත කරනවද. ඕ! මාස දොළහක් ක අපි අවුරුද්ධට ගත කරනවා. මාස දොළහක් ගිහාමා අපි කියනවා අවුරුද්දක් ගතවනා කියලා. ඔන්න දැන්දුවලපුතාල බලන්න මේ දෙදහස් විසි එකේ ජනවාරි මාසට අයිති. දින දර්ශනය තමයි දැම්මේ දුවලපුතාලට පේන්නේ. බලනදුවේපුතේ දෙ දහස් විසිය එකේ ජනවාරි පළමුවැනිදා කවද දවසක්ද. ඌ! සිකුරාද දවසක් නේද. මේ බලන්න පලවෙනි දවස සිකුරාධ විදිහයට අපිට පේනවා. ඔහොමගෙහින් දින ගතවෙලා දවස්ගතවෙලා ඔන්නේනවා ජනවාරි? එක්වෙනිට ජනවාරි තිස්සෙක් වෙනිද ලබන්නේ කවදද. ඔවු! බලන්න රතුපාට තීරුවේ තියෙනවා ජනවාරි තිස් එක ඉරිද කියලා. දැම්මගෙදුවල පුතාල දන්නවා. දිනදර්ශනයේ මාසය අවුරුද්ද සහ සතියේ දවස් අනුපිළිවෙලට දක්වලා තියෙනවා. ඊළඟට ඔයාලට පේනවඇතිපුතේ මේ දහා හතර සහ විසියට කියන දවස්. රතුපාටින් සලකුණු කරලා ඒවගේම කොටුවක් ඇඳලත් තියෙනවා. මෙහෙම අපි සලකුණු කරන්නේ. අර ඉරිදා දවස් වලට සාමාන්‍යෙන් අපි කියනවා නිවාඩු දවස් කියලා ඊට අම්මතරව අපි පාසල්යන දවස්වලට අතර මැදදි අපිට නිවාඩු හම් වෙන දවස් තියෙනවා නේද. අන්නන්නේ වගේ දවස්වලට අපි රතුපාටින් සලකුණු කරලා කොටු කරලා සලකුණු කරනවා. වැරදිව නිමාளු දවස හඳුනා ගැනීම සඳහා. ඊළඟට ஒන්න දැන් ජනவாරි තිස් එකගවුණා ඊළඟට තවත් அலுත්මාසයක් ලබනවා. බලමු මේ අලුත්මාසි මොකක්ද ඔවදුவேපුතේ. පෙබරවාරි மாස. ඔන්න ජනවාරි තිස්සෙක්වැෙනதா? இව உුණ இதை. நே ஏහමනං ජනවාරි තිස් එකට පසුවය දෙන දිනය පෙබරவாරි, පුවනි ජනවාරිතිස් එක ඉරිද. දවසක් පෙබරවාරි පළමුුවනිදා සඳුදා දවසක්. ඔන්න මේ පුංචයාලුවෙකු ලස්සන කලන්ඩරයක් හැදුව මේක දිහැ බලාගෙන. දැන් අපි බලමු මේි කැලන්ඩරේ හරියට ම හරිද කැලැන්ඩරේකිව අපි දින දර්ශනයට නේද. මේ බලන්න මේ පුංචියාලුව ජනවාරි පළමුුවනිදා සිකුරාදාවක් ජනවාරිතිස් එක. ඔන්න ජනවාරි තිස්සකෙන් ඉවවෙනවා? පෙබරවාරි මාසටෙනවා තිස්සක ඉරිධාවනාා පෙබරවාරි පළමුුවනිද සඳුද දවසක් වුුණ. පෙබරවාරිී විසි අටෙන් අපේ මාසය ඉවරයි පෙබරවාරි විසියට ඉරිදාවක්. නැවතවතාවක් ඔන්නලොත් මාසකටා කියෙනවා මාර්තු පළමුවැනිද. සඳුදාවකිින්න්නා රம்ப වෙනවා ඊනගට. අවසානිෙදී මාර්තුතිස් එක බදාදාවක් විදිහට ඔන්න අවසන් වෙනවා. මෙ අපේ පුංචියයාලු වගේ දින දර්ශනයේ. දැම්මගේ දුවල පුතා ලටත් පුළුවන් මේ පාඩමින් පස්ස මේ වගේ ලස්සන දිරදර්ශනයක් හදන්න. අපි බලමුදුවේ පුතේ හෙමනං අවුරුද්ධට මේ විදිහට මාස කියා. අපි ගත කරනවාද බලන්න අවුරුද්ධට මාස දොළහක් ගත කරනවා මාස දොළහක් ගතවෙලායිඉවරුනාම අපි කියනවා ඔන්න අවුරුද්දක් ගත වනා කියලා. බලමු අපි අවුරුද්ධ මාස දළහනු පිළිවෙලින් ජනවාරි පෙබරවාරි මාර්තු, අප්‍රේල් මැයි, ජුන්නේ, ජුලි, අගෝස්තු සැපටම්බර් ක්ටෝබර් නොවබර් දෙෙසම්බර්. මෙන්න තියෙනවා දැන් අපිට මේ අවුරුද්ධ මාස නේද දවස්. ගෙවෙන හැටි සතිය ගෙවෙන හැටි මාසේ හැදෙන හැටි ගැන ලස්සන පුංචි කවියක්. අපි බලමු මේ කවිය ගායනා කරන්න. දින්න සති මාසගෙවිලා අවුරුද්දක් වෙන හැටි. දැම් මගේ පුතාලට මේ පුංචි කවිය පාඩන් කරගත් තහම මතකතියාගන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ අපි තවත් තැනකට යනවා. දැන් ඔන්න අපි බලන්න යන්නේ එ එක් මාසයට ඇති දින ගණන්න අතර වෙනස හොයන්නේ යන්නේ. දැම් පුතාලට මං කලින් කිව්වනේ සමහර මාස, එකෙඉවර වෙනවා සමහරක් මාස තියෙනවා තිහක් තියෙනවා දින ේද තවත් සමහරක් මාස තියෙනවා විසිටක් හෝ විසිනාවයක් දවස් තියෙන අපි බලමු ඔන්න බලන්න එෙක් මාසේයට තියෙන දින ගණන් අපි කතා කරනවා බලන්න ජනවාරි මාසයට තිස්සකයි පෙබරවාරි විසි අටයි ඔන්න එ විදිහට අපි දින ගණන් කතා කරනවා දැම් මගේදුවලපුතාලට හරි ප්‍රශ්නයක් වෙේද දන්නේනහ ඔහොමද මේ දිනගණන් මම මතක තියාගන්නේ කියලා. ඔන්න මම පුතාලට කියල දෙනවා දිනගණන් නිවැරදිව මතක තියාගන්න පුළුවන් හරිම ලේසි ක්‍රමයක්. බලන්න ඔයාලගම පුංචි අත්වල මිට මොලෝනෝ ඉන්න මෙහෙම අපි මිට මොලෝනොව පුතේ. මිට මෙලෙවූ හම අපිට පේනව නේද මේ අපේ ඇගිලිවල තියෙන කඳු 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 වගේ කොටසක්. න්න බලන්න දැහැව මේකට දුවේපුතේ අපි අර මාස දොළහා අනු පෙළින් වෙලින් න්නම් අතක තියාගන්න ඕනේ ඔන්න බලන්න ජනවාරි මාසයට තිස් එකයි පෙබරවාරි විසිටයි මාර්තු තිස් එකයි අප්‍රේ තිහයි මැයි තිස් එකයි ජුනි තිහයි ජූලි තිස් එකයි අගෝස්තු තිස් එකයි සැප්තම්බර් ඔක්ටෝබර් තිස් එකයි නොවැම්බර් තිහයි දෙෙසැම්බර් තිස් එකයි. වැඩි දෙයක් කරන්න නෑ. මේ කඳු තියෙන මාස අපි කියනවා දින්න තිස් එකක් තියෙන මාස කියලා. ඔන්න එහෙනම් දින තිස් එකක් තියෙන මාස අපිට නිවැර දිවම හඳුනාගන්න පුළ වන්දුවේ පුතේ මේ විදිහට අපේ මේ කඳුස් එන්න තිස් එකක් තියෙන මාසවලට පල්ලන් තියෙන්නේ. තිහක් හෝ විසි අටක් එහෙමත් නැත්නම් විසි නවයක් තියෙන මාසවල. දැන් පුතාලා මතකතියාගන්න ඕනේ. අපිට දින විසිහටක් හෝ විසි නාවයක් එන මාසකට තියෙන්නේ. අවුරුද්දෙ දෙවිනි මාසේ කැනේ පෙබරවාරි මාසේ විතරයි පුතේ. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසට තියෙන්නේ දින විසි අටක් විතරයි අවුරුදු හතරකට සැරයක් අපි. බවාරි විසිනාවයක් එන මාසයක් අපිට ලැබෙනවා. අපි එදාට කියනවා එකපුුතේ අධ්ධික අවුරුද්දක් කියලා. දැන් ඊළඟ කාරණවපුතාල මතක තියාගන්න ඕනේ ජුනිමාසට තිහයි මෙන මෙතන ජුලිමාසට තිස් එකයි කියලා පීවරකලානේ. ඊළඟට බලන්න ඔයාලා අගෝස්තු මාසටත් තියෙනවා දින තිස් එකක් බලන්න. ජූලි සහ ගෝස්තු මාස දෙකේම දින. සෙකගානේ තියනවා. එහෙනම් අපිට මෙනික හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නේද. දැන් මේක අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ විදි හට අපිට මාස දොලහට අදාල දිනගණන් නිවැරදිව අපිට දැන් මතක තියාගන්න පුළුවන්. අපි බලමු ඊළඟටම කදද කියලා. ඔන්න බලන්න අවුරුද්දේ. වෙනි මාසේ අවරුද්ධි පලවෙනි මාසතා මයිපුතේ ජනවාර දෙවැනි මාසේ පෙබරවාරි ඔහොම ගිහින් මේ බලන්න කොමේ මාසට ඔගල හරියාසයි. මකදද මේ මාසේ. ව! අප්‍ර ේල් මාසනේ ද සිංහල හාහින්දුවොලුත් අවුරුද්ධ පැවැත්වෙන මාසය. ඊළඟට අපි බැලමුූ වෙසක්කුත්සවය සමරණ මාසේ මෙයි මාසේ. ඊළඟට අවුරුද්දේ අවසන් මාස දෙසැම්බර් හරිම ආස මාසයක් නේ එදැනත්තල් සීියයක් තින්නවා. ජෙසු බිලින්දගේ උපත සමරන මාසේ මුලි ලෝකෙම ජෙසු බිලින් දගේ උපත සමරනවා දෙසැම්බර් කවද විසි පහ. ඔ ඔන්න මේ විදිහටාපී දැන් දන්නව සති දන්න මාස දන්න. දැන් ඔන්න අපිට තියෙනවා පුංචි වැඩක් කරන්න. බලන්න අපි දැන් මේ දීන ගාණන් අනුව සතියේ දීන ගාණන්න අපි දන්නව ද අවස් දන්න දැන් අපි පුංචි වැඩක් කරනවා. බලන්න සතියේ පලමු දවස කවදාද. කවදද සඳුදා නේද හරි ඊළඟට බලමු සතියේ අවසන්දාවස කවදාද ඊරිදා හරි මොහොඳයි ඊළඟට සඳුදාට පුදාදා සති දවස් හතාපි අනුපිළිවෙින් දන්නවා. එක නිසාපි මේ වැඩේ කරන්න පුළුවන් සඳදාට පසුදා අඟහරුවාද. අද බදාදානම් හෙට කවදාද. ද්‍රහස්පතින්දා. ඔන්න ඔය විදිහට අපි දැන් දිනගණන්ග වෙන හැටි දන්නවා. දැන් අපි මේ දවස් ගෙව්නට මේ දවස් ගෙවෙන හැටි අපි මතක තියාගන්නේ ඔර ලෝසිවෙන්නේද බලන්න ඔරු ලෝසු දෙකක් අපිට පේන්න තියෙනවා. එකක් බිත්තිෝරලෝසුව අනි අතේ බඳින අත් ඔරලෝසුව. ඔන්න පුතේ අපි අත් ඔරලෝසුව බලමු මේ බලන්න බිත්ති ෝරලෝසුවක් පුතාලට මමගේ නත් තියෙනවා මේ බිත්තිෝරලෝසිේ අංක එකේ සිට දොළහ දක්වා සංඛ්‍යාංක ලකුණු කරලා තියෙනවා. බලන්න රව්මට දොළහ කෙලිම් ඊට යටින් තියෙනවා හය. බලන්න හොඳට මේ ඔර ලෝස්ේ කටු දෙකක් තියෙනවා පොඩි කටුව සහ ලොකු කටු අපි කියනත් දිග කටුව සහ කොට කටුව කියලා. අපි දුවේ පුතේ බලමුූ මේ ඔර ලෝසුව කැරකෙන්නේ දක්ෂිනාවර්තව මේ අපි දැන් ඔන්න දන්නවනේද දක්ෂිනාවර්තව කැරකෙනකොට ඔන්න හොඳට බලන්න ඔර ලෝසුව කැරකිෙන්නේ කොහොමද. ඔන්න බලන්න. ඔර ලෝසුව කැරකෙනවා දිග කට්ට ටිකක් වේගෙන් යනව නේද. ආ! හයළඟ තිබච්චි ලක්කම මොකද වෙලා තියන්නේ හිමින් හිමින් සැරේ කොට කටුව හතළඟට ඇවිත්නේද. බලන්න දැන් හතේ දං යනවාන්න නැවතවතාවක් දොලහටේ නොකොත මොකදවන්නේේ. ඕ කොට කටුව අටළඟට ඇවිත්තියෙනවා. මෙන්න මේ විදිහෙට පුතේ ඔර ලෝස්ුවේ කටු දෙක කැරකෙනවා දිගකටුව සහ කොටකටුව දිගකටුව වේගයෙන් කැරකෙනවා කොටකටුව ටිකක් හෙමින් කැරකෙනවා. ඔන්න බලන්න ඊ නඟට දැම් මම මේ දිගකටුවයි පොඩිකටුවයි ගැන කියවෙන තවත් පුංචි කවියක් පුතා ලට කියල දෙෙනවා. ඔන්න බලමු ි. අප දිගකටුව සහ කොටකටුව ගැන අපිට දැම් අතක තියාගන්න පුළුවන්. දිගකටුව කිව්වේ අපි මිනිත්ත කටුවට කොටකටුව කිවේ අපි පෑකටුවට දැම් බලන්න කො දැම්මන් කිව්වනේ කොටුව හි මින් ගමන් කරනවා දිගකටුව ටිකක් වේගෙන් ගමන් කරනවා කියලා. මෙන්න මේ කහන්න පුතේ පුං චි කවින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් එතකොට අපි කිව්වා දි කටුව රව්ූ මගිහාම කොච්චරදද වෙන්න වෙලාව. ඕ පැයක් ගත වෙනවනේද. එතකොට කොට කටුව හිමින් 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 හිමි ඊළඟ සංකයාන්කේලඟට ගමන් කරනවා. මේ හෙට අපි පැය විසි හතරක් ගතඋනහම කියනවා ! දවසක් ගතවෙලා කියලා. දැන්ඔන්න මගේදුවලපුතාලට මේ විදිහට ஒரு ලෝසුවේ කටු දෙක පයක් සහ විසිහතරක් කරக்கෙනවා? එතකොට விலா பැயின் පැට ගත වෙන බව ඔන්න දන්නවා. එහමනම් දැන් අපිට තියෙනවා? ඉගෙනගත් අනි ගොඩක් දේවල්ද දවස් ගත වුණ? සති ගත වුණ මාසගත වුණ මාස දොළහක් ගතවෙලා අවුරුද්දකුත් ගත වනා කියලා අපි ඉගෙන ගත්තා. ඔන්න ඔටික තමා අද දවස අප ඉගෙන ගත්තේ. ඉනවට අපි ගෙන ගත්ත දෙවැනි කොටස. ඔරලෝසුවේ කටු කැර කෙන හැටි. දිග කටුවයි කොට කටුවයි දෙකක් තියෙන බවිගෙන ගත්තා. දිගකටුව වේගයෙන් කැරකෙන බවි ගෙන ගත්තා. ට කටුව හෙමින් හෙමින් දවසට රවු දෙකක් දුවන බවත්තිගෙන ගත්තා දැන් අපිට පුළුවන් එහෙනම් මේ ඔර ලෝසුමුහනතෙහි සටහන් වෙලාව නිවැරදිව කියන්න. බලමුදපි කොහොම දෝර ලෝසුමූුණති සටහන් වෙලාව නිවැරදිව කියන්නේ කියලා. ඔන්න බලන්න. ලොුවක් තියෙන නේද එකේ සිට දොළහතෙක් සංඛ්‍යාංක දක්වපු දොළහ අපිට වුර ලෝසුවක් තියෙනවා දෙ මම කිව් ඕර ලෝසුව ගමන් කරන්නේ මොනාතටද දක්ෂිනාවර්තව වචන ටිකක් බර වැඩියුනාට මේ කියන්නේ දකුණු පැත්තට කැරකෙනවායි කියලා ඒේද දැන්දුවලපු තල ඒ වගේ වචන තිබුණට කමක් නැහැ අපි කිය ඔරලෝසුව කැරෙන දක්ෂිනාවර්තව කොචරහොන් අයිද නේද. ඒවගේ වචන ඉගෙන ගන්න ඕනේ. බලන්නදුවේපුතේ ඔන්න එකේ සිට දොළහතෙක් සංකඛ්‍යාන්ක ලකුණු කරපු ලස්සන වරොලෝසු මුහුණතක් තියෙනවා. මෙයාගේ තියෙන වෙලාව කියද කියලයි දැන් අපි හොයන්න. බලන්න රතු පාටන් තියෙනවා කොට්ට කටුවක් සහ දිග කටුවක්. දිගකටුව තියෙනවා දොළහ කියන සංකඛ්‍යාන්කය ලඟ. කොට කටුව තියෙනවා. තුන කියන සංක්‍යාංකයළඟ. අපි පුතේ මතක තියාගන්න පැයගත වෙන බව කියන්නේ. කොට කටුවේ කොටකටුව කොතනද තියන්නේ. කොටකටුව තියෙන සංඛ්‍යාන්කයළඟ වෙලාව තමයි අපි කියන්නේ. හෙන දැන් අපි කියනවා? වෙලාව තුනයි බලමු හරිදි කියල. අ වෙලාව තුනයි බොහොම ලේසි අපිට නේද. ඊළඟට තියෙනවා? ඔන්න තවත්තොර ලෝස්වා. මකද වෙලා තියෙන්නේ. හරිට කෙලිං ඔරලෝසුවේ කටු දෙකම තියෙනවා නේද. දිග කටුව තියෙනවා දොල්හළඟ කොටකටුව තියෙනවා? හයලග. ඒහ නන් දැන් අපි කියද වෙලා කියන්නෙදවේපුතේ. ඕ! එහෙනම් අපි කිව? කොට කටුව තියන තැන ඉලක්ක මේ අංකය තමා ඒ සංඛ්‍යාන් කියය තමයි අපි කියන්න කියලා. එනම් කියද වෙලාව ඕ වෙලාව? හයයි දැන් අපි දන්නවා ඕ නෑම කටුවක් ළඟටොටු ඕනෑම ඉලක්කමක් ළඟට ඕනෑම සංක්‍යාකයක් ඟට කටුවගියොත් වෙලාව කියන්නේ ඒ සංඛ්‍යන්කයේ නමින් කියලා. දැන් ඔන්න මේක දන්නවානේි අපි තව වැඩක් බලමු. දී ඇතිවෙලාව ඔර ලෝසු මුහුණතෙහි ලකුණු කර දක්වම ඔන්නඩ දැන් අපිට වෙලාක් දෙනවා. දැන් කියන අපිට මේක ලස්සන ටොර ෝසුවක් යදර ලකුණු කරන්න කියලා. දැම්මකිදවල පුතාලට මේ වැඩේ කරන්න පුළුවන්. බලමු වෙලාව දීල තියන වෙලාව දෙකයි. එනං අපි මොකද කරන්නේ. ඌ! ලස්සනට අපේ ඔරලෝසු මුහුණතේ! කොහොමද ලකුණු කරන්නේ. ඔව! පුංචි කටුව දෙකළඟ ලොකු කටුව, දොළහළඟ නිනරදිවම අපි ලුණුලා. තව වෙලාවක් බලමු අපි වෙලාව හෝත්තයි. කොහොමද ලකුණු කරන්නේ. ! ඔන්න හරියටම හරි අපි කෙටිකටුව හතළඟ දිගකටුව දොළහළඟ ලකුණු කලාා වෙලාව අපි හතයි කියලා කියනවා. ඔන්න හොඳ ඒහෙමනම් දවෙපතයේ ඔබල්ලෝ බොහොම. පාඩමක් ඉගෙන ගත්ත නේදවෙලාඔව බලන්නිගෙන ගතතා දවස් ගත වෙන හැටිගෙන ගත්තා සති ගත වෙන හැටිගෙන ගත්තා. ඊට පසේ මාස ඊට පස්සේ මාස ගෙවිලගේ විලග විලාගිහි අවුරුද්දක් ගත වෙන හැටිගෙන ගත්තා. දැන්වන්න අපිට පුළුවන් කාලය ගැන බොහොම හොඳ වැටහීමක් ලබා ගත්තනේ ද හොඳ දැනුමක් අපි ලබා ගත්තා. මෙහම නම් දැඳුවල පුතාලා. ගේ ඔොරොලෝස්ුවක් අරගන්න ගිදර පාවිච්චි කරලා අයිංකරපු. ඔරොලෝසුවක් අරගෙන කටු කරකවල බලන්න කොහොම දෙ කැරකෙන්නේ. මම කියපු දේ ඇත්තට මැත්තද කියලා. හරියටම කැරකෙනවද බලන්න කටු දෙක වේගෙන් සහ හෙමින් පුළුවන් පුතාලට මේ වැඩේ කරන්න කැලැන්ඩරයක් හදන්න කාලේගත වෙන හැටි ගැන තව තව ගොඩාක් දේවල් මගේදුවල පුතාලට එෙනම් මේ පාඩම ඉගෙනගන්න පුළුවන්. එහම දේ පුතේ අපි, ත් අලුත්පාඩමත් එ තවත් දවසක ඔයාලා හම්බ වෙන්න එනවා. ඔබ හැමටම අයිබුවන්